อันนี้คือร้านนี้นะเวลาไม่ทันไรฮะโอ้สุดก่อนนะเฮ้ยวันนี้เราไลฟ์จะมาทำอะไรกันนะประธานก็รู้สึกรู้สึกว่าเดี๋ยวจะเป็นเด็กแดนเด็กแดนนะวิทยาลัยวิทยาลัยสักทุ่มอาจารย์มันเลยสิ่งที่เราเรียนเดนไลฟ์มาสุดระดับපාසලේ පන්ති කාමර අඩුපාඩු පමණක් නෙමෙයි මේ පාසල මේ ප්‍රදේශයේම විශිෂ්ටතම පාසලක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය මානව සම්පත භෞතික සම්පත සහ අනෙකුත් සම්පත් ලබා දෙනවා ඒක ශ්‍රීනාග විද්‍යාලයට පමණක් නෙමෙයි රටේ පාසල් 10155 ක්‍රියාත්මක කිරීම අපේ අදිෂ්ඨානයයි. ඒ අදිෂ්ඨානය සාක්ෂාත් කරමින් අපි හැමෝම මත්වැල් බැඳගෙන අපේ රට අපේ මාතෘභූමිය අපේ දේශය ගොඩනගලා සැබෑ දේශප්‍රේමීත්වය කුමක්ද කියන එක හඳුනාගෙන
සැබෑ දේශප්‍රේමිත්‍රය රටේ පාසල් දූ දරුවන් 43 ලක්ෂය රැක ගැනීමයි. සැබෑ දේශප්‍රේමිත්‍රය අපේ පාසල් දූ දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය ලබා දීමයි. අපි මේ විශිෂ්ට ඉලක්ක කරා අත්වැල් බැඳගෙන ඉදිරියට යමුයි කියලා ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් මම කියන්නට ඕන ඔබතුමන්ලා වාසනාවන්තයි. අපේ රෝහිණී කවිරත්න මැතිණිය පාර්ලිමේන්තුවේ සිටින දක්ෂතම හැකියාවන් වලින් පිරිපුන් එඩිතර කිසිම අභියෝගයකට දෙවෙනි වෙන්නේ නැති හොඳ වීර කාන්තාවක් වීර සෙන්පතිවරියක් කියලා මට කියන්න පුළුවන්. එතුමිය හැම වෙලාවෙම මහජනතාව වෙනුවෙන් ඒ ඉටු කරන්නට ඕන යුතුයකම හැම වෙලාවකම එතුමිය ඉෂ්ට කරලා තිබෙනවා. ඒ නිසා එතුමියත් සමග අපි ලග්ගල මැතිවරණ කොට්ටාසය ඉතාමත්ම උසස් මට්ටමකට නුදුරු අනාගතයේදී ගෙන එනවා. ඒ වගේම අපේ වසන්ත අලු විහාරයේ මැතිතුමා මාතලේ ආසනේ, ඒ වගේම රංජිත් අලු විහාරයේ මැතිතුමා රත්තොට ආසනේ, ඒ වගේම අපේ රත්න මැතිතුමා දමුල් ආසනේ, මේ ආසන හතර පොඩි දිස්ත්‍රික්කයක් ආසන හතරක්. හැබැයි මම කියන්නට ඕන මම යහපාලනේ ඇමතිවරයෙක් වුණෙත් මේ මාතලේ දිස්ත්‍රික්කෙට පින් සිද්ධ වෙන්න. ඒ මොකද මාතලේ දිස්ත්‍රික්කේ දිනපු නිසා තමයි ආණ්ඩුව පිහිටෙන්නේ. හැබැයි ඛේදවාචකේ මොකක්ද, මාතලේ දිස්ත්‍රික්කයට කැබිනට් අපතිකමක්වත් ලැබුණේ නැහැ. ඒ අඩුපාඩුකම් සියල්ලක්ම මගහරවාගෙන අපි රෝහිණී කවිරත්න මැතිතුමියගේ ඒ නායකත්වයේ ශක්තිය තුළ අපි ලග්ගල මැතිවරණ කොට්ටාසයත් මාතලේ දිස්ත්‍රික්කයේ සෙසු කොට්ටාසත් ඒ සංවිධායකතුමන්ලා සමග අපි ගොඩ ගන්නවාමයි කියන එක ප්‍රකාශ කරමින් මට සවන් දුන් ඔබ සියලු දෙනාම සුභවාදී අනාගත බලාපොරොත්තුවක් හිතේ ඇති කරගන්න අපි සැමදාම පොදු ජනතාව වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙනවායි කියන එක ප්‍රකාශ කරනවා. රටදෑය බාරගන්න පුළුවන් ශක්තිමත් දරු පරපුරක් බිහි වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. ඇත්තටම ගරු විපක්ෂ නායකතුමනි, අපිට මීට වඩා ලොකු හොඳ ශාලාවක් තිබුණා නම් අපිට මීට වඩා ලොකු සෙනගක් ගෙනල්ලා අපේ අද මේ උත්සවය අපිට කරන්නට තිබුණා. මේ ශාලාවත් හදලා දුන්නේ මගේ පියා විජයරත්න බණ්ඩා මැතිතුමාගේ කාලේ හදපු ගොඩනැගිල්ල. මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ලග්ගල ආසනේ ගත්තහම අපිට ශ්‍රවණාගාරයක ලොකු අඩුපාඩුවක් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයටම තියෙන ගැටලුවක් ඒක. අපිට ලොකු ඔඩිටෝරියම් එකක් නැහැ. ඉතින් කවදා හරි ඔබතුමාගේ රජයක් යටතේ මම අපි ලග්ගලට විශේෂයෙන් ශ්‍රී නාග ජාතික පාසලට හොඳ ඉඩකඩ තියෙන හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රවණාගාරයක් ගෙනත් දෙන්න අපි එතුමත් එක්ක කටයුතු කරන්න බලාපොරොත්තු වෙන බව මම මේ වෙලාවේ කියන්න ඕන. ඇත්තටම ශ්‍රී නාග ජාතික පාසල ගත්තොත් ලග්ගල ආසනයට තියෙන එකම එක ජාතික පාසලයි. මේක තමයි අපිට තියෙන එකම ජාතික පාසල. මේ ජාතික පාසල මේ කොට්ටාෂයේ ප්‍රතිඵලවලට ලොකු බලපෑමක් කරනවා. මේකේ ප්‍රතිඵල අඩු වුණොත් කොට්ටාෂයේ ප්‍රතිඵල අඩුයි. මේකේ ප්‍රතිඵල වැඩි වුණොත් කොට්ටාෂයේ ප්‍රතිඵල වැඩි. ඉතින් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන්ම මෙවර පැවති අන්තිමට ප්‍රතිඵල ආපු සාමාන්‍ය පෙළ විභාගයේදී නාවුල කලාපය ලංකාවේ පහුගිය ප්‍රතිඵලවලදී ගත්තහම අපි හිටියේ නාවුල කලාපයේ 61 වෙනි තැන. කලාප 100න් අපි මේ සැරේ ඇවිල්ලා තියෙන නාවුල කලාපය 17 වෙනි තැනට. මම හිතනවා ඒක කලාපයක් හැටියට ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඒකට දායක වෙච්ච කලාප අධ්‍යක්ෂතුමියට, ඒ වගේම විෂය අධ්‍යක්ෂකවරුන්ට, සහකාර අධ්‍යක්ෂතුමන්ලට, ඒ වගේම ගුරු උපදේශක සේවයේ සියලුම මහත්ම මහත්මීන්ට, අධ්‍යාපනඥ සේවයේ සියලුම මහත්ම මහත්මීන්ට, මේකට සහභාගී වෙච්ච විදුහල්පතිතුමන්ලට, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුළු කොටගත් ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මගේ ගෞරවනීය උපහාරය. මම
meka avasthawak karagannawa piligannawannata pitapitama sammana sarasin budarebu oba kuniya gokali lakkala janaraniya mantrini rohini kaviratna medeniya wanniya mahatara ratata abhimanawatha amaraniya gaurawaya himikaradun uttamarini oba kuniyata nawala pratibha sansadaye pranamaya mese pudakiranu metha chiranjaya wage medeni මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගරු නායකතුමාගේ මේ පිළිගැ ප්‍රදාන කරන්න. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝ එකක්. මම ඉන්දිකර්ණ කුමාරයා.